මට තේරුණේ නෑ ප්‍රශ්නේ. දැන් අර පොඩි රාහුල හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ දේශනා කළා මේ සතර බ්‍රහ්ම විහරණය මන්න ආනපාන සති සමාධිය වඩන හැටි. බුදු හාමුදුරුවෝ කිව්වා මෙත්තං රාහුල භාවනං භාවයේහි මෙත්තං හිටේ රාහුල ව්‍යාපාදෝසෝ පහිස්සති. මෙත්තානුස්සතිය වඩන්නේ මොකක් අයින් කරන්නද? මෙත්තානුස්සතිය වඩනකොට මොකද්ද හිතෙන් නැති වෙන්නේ, අයින් වෙන්නේ? විහේස මේ ව්‍යාපාදෝ, ව්‍යාපාදෝසෝ පහිස්සති. දෙවෙනි එක කරුණං රාහුල භාවනං භාවයතෝ කරුණං හිතේ රාහුල විහේසාසෝ පහිස්සති. විහේසා කියන්නේ විහිංසාව, අනික් පුද්ගලයාම අමාරුවේ අපහසුවට පත් කිරීම, වේස කරවීම, අනික් පුද්ගලයාව උගුලකට අහු කිරීම, වරදකට අහු කිරීම තමයි විහේසා. ඒක ඒ ගතිය ඒ හිතේ ඒ සිතුවිල්ල නැති වෙනවා. මොකද්ද වඩන්න ඕන? එතකොට කරු නම් වචන දෙකක්. කරු කිව්වේ බාධක, තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධක. කරු නම් කියන්නේ නැති කිරීම. එතකොට මේ කරු නම් භාවනං භාවේහි, නැතුව මේ ඔය දැන් අද සිංහලෙන් කියන්නේ මේ මහා කරුණා කතාවක් නෙමෙයි මේක තියෙන්නේ. ඔය කරු නම් බාධක නැති කිරීම, තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධක තමයි විහේසා. විහිංසා තමන්ගේ හිතේ ඇතිවෙන අර අනෙක් පුද්ගලයාව උගුලකට අහු කරන, අපහසුකට පත් කරන, අනෙක් පුද්ගලයාට කරදරයක් කරන, බාධකයක් කරන, වැරදියක් කියා දෙන, කර දෙන ඒ ගතිය තමයි විහේසා. ඒක තමන්ගේ හිතෙන් ඉවත් වුණාම තමන්ගේ අර කරු, අර බාධක, කරු කියන්නේ බාධක, බාධක නැති වෙනවා. තමන්ගෙත් නිවනට බාධක නැති වෙනවා, අනුන්ගෙත් නිවනට බාධක නැති කරනවා. කරුණං රාහුල භාවනං භාවයතෝ කරුණං හිතේ රාහුල විහේසාසෝ පහිස්සති. ඊළඟට කිව්වා මුදිතං රාහුල භාවනං භාවයේහි මුදිතං හිතේ රාහුල අරතිං සෝ පහිස්සති. අරති කිව්වේ ඊසා මච්චරි. ඒ දෙක හිතෙන් අයින් වෙනවා. ඒ වගේම උපේක්ඛං රාහුල භාවනං භාවයේහි උපෙක්කං හිටේ රාහුල පටිගෝසෝ පහිස්සති. එතකොට මේ මෛත්‍රිය වඩනකොට ව්‍යාපාදයේ හිටෙන් ප්‍රහාණය වෙන පහිස්සති. කරුණං භාවනා කරනකොට විහේසාසෝ පහිස්සති. මුදිතං භාවනා කරනකොට අරති ය රති අරති ආරති විරති පාපා තත්වයට පත් වෙනවා. අරතිය මිදීන් දාස. ඒ වගේම උපෙක්ඛං හිතේ රාහුල භාවනං භාවිතෝ පටිගෝසෝ බහිසති. අසුභං රාහුල භාවනං භාවේහි රාගෝසෝ පහිසති. අනිච්ච සංඥාං භාවනං භාවිතෝ අස්මිමානෝසෝ පහිසති. මේ හයම බුදුහාමුදුරුවෝ කර්මස්ථාන හැටියට කුඩා රාහුල හාමුදුරුවන්ට දුන්නා. දැන් ඔබ කල්පනා කරන්ද, කල්පනා කරලා බලන්ද, ඔබට ඔය දහම් පාසල්වල බුද්ධාගමේ පොත්වල කියනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතර වඩන්න කියලා. එහෙම තියෙනවා. හැබැයි මොකටද කියලා නෑ. මේක හරියට වඩනවා නම් ආනපාන දෙපැත්තම තියෙන්න ඕන. දැන් නිකන් මෛත්‍රී වැඩුවයි කියලා වැඩක් නෑ. මොකටද මෛත්‍රී වඩන්නේ? ව්‍යාපාදෝසෝ මෛසති කරන්නේ. මොකටද කරුණං භාවනා කරන්නේ? විහේසාසෝ පහිස්සති. මොකටද මුදිතං භාවනා කරන්නේ? අරතිය ඉස්සාමච්චරිය අරතිය හිතෙන් අයින් කරන්න. මොකටද අපි උපෙක්කං භාවනං භාවනා කරන්නේ? පටිගෝ සෝ පහිස්සති කරන්න. මොකටද අසුභං භාවනා කරන්නේ? රාගෝ සෝ පහිස්සති. මොකටද අස්මිමානය භාවිතා අනිච්ච සංඥං භාවනා කරන්නේ? අස්මිමානය සෝ පහිස්සති. දැන් අඩු ගානේ මේ ලංකාවේ දැන් ඔය සියලු දේ මහා රාහුල වාද සූත්‍රය ඔක්කොම කියපු මිනිස්සු තමයි හදලා ඔය බුද්ධ දහම් පාසල්වල බුද්ධාගමේ පොත්වල ඔක්කොම විෂය නිර්දේශ කරලා තියෙන්නේ. ඔය එකම පුද්ගලයෙක්වත් මේකේ දෙපැත්ත ආනපාන
අස්සපස්ස දෙපැත්ත. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේක තමයි අස්සපස්ස, මේක තමයි ආනපාන. ආනපාන සති සමාධි රාහුල භාවන මෙන්න මේකයි කියලා කියලා තියෙනවා. මෙච්චර පැහැදිලිව ආනපාන දෙපැත්ත කියලා තියෙන්නේ මේකේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වචන හතර විතරක් අරගෙන ඒක විතරක් ළමයින්ට කියා දුන්නට වැඩක් නැහැ. මෛත්‍රිය හොඳයි, හැබැයි මෛත්‍රිය වැඩෙනකොට අර ව්‍යාපාදෝසෝ පහිස්සති වෙන්න ඕන. මේක පිළිබඳව දවසක් කතා කළත් කතා කරන්න තියෙනවා මේ කරපු වැරදි දේ. මේක මේ බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරුම වැදගත්ම මේක උපකාර වෙන්නේ ඕන වෙන්නේ ඉස්කෝලේ පාසල්වල පොඩි කාලේ ළමයින්ට. ඔබ සියලු දෙනාට ඔය දහම් පාසල්වල 3, 4, 5 පන්තිවලදී දහම් පාසලේදී හෝ ඉස්කෝලේ බුද්ධාගම පොතේ හෝ ඔය ධර්මතාවය ඔබට ඉගැන්වුවා නම් ඔබ දන්නවා මෛත්‍රී කරන්නේ මොකටද, කරුණා භාවනා කරන්නේ මොකටද, මුදිතා ගුණය ඔබ තුල ඇති කරගත යුත්තේ මොකටද, උපේක්ඛා ගුණය ඔබ තුල ඇති කරගත යුත්තේ අර වැරදි ගති හතරක් අයින් කරන්න. නමුත් ඔය වැරදි ගති හතර කොහේවත් ධර්මයක පොතක, ඉස්කෝලේ පොතක, දහම් පාසල් වලක අඩු ගානේ පිටුවෙන් පොතකවත්, අර මහ පිටුවෙන් වල බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙවත් ඔය මහා රාහුලෝවාද සූත්‍රයේ පොඩි රාහුල හාමුදුරුවන්ට කියා දුන්න මේ ධර්මතාවයේ දෙපැත්ත ආනපාන අස්සපස්ස කොහේවත් මතු කළා කියලා දීලා නැහැ. ඒක නිසා දැන් ලංකාවේ මිනිස්සුන්ට කියලා තියෙනවා මෙත්තා කරුණා මුදිතා උපේකා සතර බ්‍රහ්ම විහරණය වැඩිය යුතුයි කියලා. හැබැයි මේක වඩින්න ඕන, වඩන්න ඕන මොකටද කියන එක පැහැදිලි කරලා නැහැ, දෙපැත්ත කියලා නැහැ. මේ දෙපැත්තම තේරුම් ගන්න ඕන බෞද්ධයෙක් වුණාම. ඒක තේරුම් ගත්ත පුද්ගලයා තමයි ආනපාන අස්සපස්ස කරණීයාකරණීය සේවිතබ්බා සේවිතබ්බා තේරුම් ගන්න. නැතුව නිකන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන වචන හතර විතරක් ඉගැන්වුවට, වචන හතර පාඩම් කරගත්තට, විභාගෙට ලිව්වට හරියන්නේ නැහැ.